පාන්දරම පොටෝ දෙල්ලම් පටන් අරගෙන මුළු මිටියාවතටම දෙවියන් වඩින මොහොත ඔයාලට සමහරවට පේන ඇති ට්‍රේන් කියනවා ගුඩ්මෝනි වෙලාවදේ හයයි විස්ස විතර ඇති. ඉතින් බලන්න මොනතරම් ලස්සනට ඉරේලි අපිරි වැටිලා එනවද කියලා. අර කිව්වත් වගේ අපේ කට්ටිය උදේ පාන්දරින්ම ෆොටෝ ෂූට් එක පටන් අරගෙන තියෙනවා. බලන්න ලස්සනද කියලා. මුළු කඳු තේලියම වට කරගෙන මීදුම වැටලා තියෙනවා. ඒකම පැත්තෙන් ඉර නගිනවා. මාරම ලස්සන දර්ශනය. මේ හැමතැනම සම්පූර්ණ අන්නර වගේ එකම හැල්මට බෑවුම්. ඉතින් හරි පරිස්සමෙන් ඕන මේ වගේ තැනක අයිනකට යන්න. ඇත්තටම ඊරෑ මේ අපිට හොඳ නින්දක් ලැබුණ බොරු කියන්න ඕනේ. මොකද බල දැක් අපි සාමාන්‍ය හත හතහ මාට විතර පොඩ්ඩ නින්දක් ලබා ගන්නවා කියලා අදහස් කරා. මොකද අපි කලින් දවසෙත් බදුල් ට්‍රේන් එකේ ආපු හින්දා නියමාකාරයේ නින්දක් තියුනේ නැහැ. ඊට පස්සේ පැයටක් වගේ එක දිගට මේ වගේ සීක්‍ර බෑවුම් වල නැගලා ලොකු මහන්සියක් ඇඟෙත්ති වුණා. සහ අපිට නිකමට හිතුණා ප්‍රදේශයේ කාලගුණය අනුව රාත්‍රී මැදදී ලොකු ඊතලකට මුහුණ දෙන්න වේදෝ කියන අදහසක් තිබුණා. ඉතින් ඒ වුණොත් අනිවාර්යෙන් නිදාගන්න වෙන්නේ නැගිටින්න වෙන්නේ. ඒක හින්දා තමයි අපි චුට්ටක් කලින් නිදාගත්තේ. නමුත් මොන හේතුවකට හරි කූඩාරමේ ප්‍රමාණවත් තරම් උණුහුමක් තිබුණා. ඒකෙන් අද උදේ වෙනකම් නිදාගත්තේ ඉන්න පොඩි හොඳ නැගියේ ජවයක් තියෙනවා. අද දවස වෙනුවෙන් මුහුණ දෙන්න. මොකද අද දවසේ පහලට බහින ගත්ත එච්චර ලීසි කටයුත්තක් වෙන එකක් නැහැ. මොකද සමහර තැන් තියුණා අපි නැග්ගේ ගල් මුල් වල එල්ලිලා. ඒ කියන්නේ බහිද්දි අපිට දරන්න වෙන වෙහෙසේ වගේ දෙගුණයක් වෙන්න පුළුවන්. ඒකින්ද නැග්ම මොන තරම් අමාරුද ඒ වගේ කීප ගුණයක් අමාරු වෙන්න ඉඩකඩක් තියෙනවා. දැස්ම සහ බොහොමත්ම ප්‍රවේශයෙන් තමයි බහින්න සිද්ධ වෙන්නේ. මොකද බොහොම පටු බින් තීර දිනවා මෙතන අපි ගමන් කරන මාර්ගය සහ එතන ගියා සම්පූර්ණ දල බෑවුම වශයෙන්. ඉතින් මේ සියලු අභියෝග මැද්දේ තමයි අද දවසේ ඉතුරු වැඩ කටයුතු ටික සිද්ධ කරන්න වෙන්නේ. කොහොම කරත් මතක තියාගන්න ඕන 12:20 ආශ්‍රිතව ග්‍රේට් වෙස්ටර්න් වලින් තුම්බියක් ගමන් කරනවා කොළඹ පැත්තට. ආයින් පස්සේ ඉන් මනත තියෙන්නේ අනු බලන්න ලස්සන කුරුළු රෑන හඳනේ වලට පේනවද කියලා. ඉන් මනත ආපහු තියෙන්නේ දෙකකුත් ආසන්නයට දවල් දහවල් දෙකට ආසන්නය. ඉතින් ඔයි දෙකෙන් එකක් මොනකම වේදකින් හරි අල්ල ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. වැහිලිගිනේ මම හිතන්නේ. ඔව් වැහිලිගිනේ දුරු. ඒ හින්දා අපි කුඩාරම් කටයුතු එහෙම අස් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බහින්ද ලෑස්ති වෙනවා මේ ලස්සන පරිසරයට සමුදීලා. ඔව් බලමු ආයිත් දවසකට එන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් එනවා. හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඒ අතරතුරම මේ උදෑසන ආහාරයක් අපි රත් කරගන්නවා කියලා හිතුව බඩගිනි එනවා සීතල වැඩි හින්ද මේ දවස්වල. ඊරෑ නම් අපිට කරදරයක් ගැටලුවක් වුණේ නැහැ නින්දත් එක්ක. හැබැයි තුසිත නම් කිව්වා සතයි සතෙක් කැරකුණානේ.
විශවාස කරන්න මොකක් වගේ කියද? ඌරෙක් නෑ. ඌරුමියෙක් වගේ එන්න පුළන්නේ. ඔව් මේ හරියට වෙන්න පුළුවන්. පල්ලෑන් අපි කෑමත් ඕඩර් කරගන්නවා. ඔයගනට මන් නම්බරේ දාන්නම් මේ අදිසියක් වෙලා කෑමටික ඕඩර් කරන. ඇත්තරම බැහැලා මචං ආය උයා ගන්නවා. ඌව හරි කරදරයි. පල්ලෑ ස්ටේෂන් එක ගාවට කෑමටික් දෙන්න පුළුවන්. කෑම මේ ස්ටේෂන් එක ගාවට දෙනවද? චිකන් කෑම එක 400යි. එහෙනම් ඇත්තරම හොඳයි මේ ගියා කෑව නිදහසේ. සේමේ ගිහලා හොච්චින ගල යෑමක් තියෙනවා. හරි. අපි තේ එක කණු කරන ගමන් ඉන්න පොඩ්ඩක් ඉන්න බලන්න. මොකද්ද මේ මේකද රේන් කා මේ කවයක ඒක සම්පූර්ණයෙන් තෙත බරිත වෙලා තින්නේ නේ අත් දෙක හොදා ගන්න ඕම් ඕම් අපි ඒක හදා ගන්න ගමන් ඉන්නේ අතරම කෝපි දන්නවනේ මගේ මේ පානේ දෙලි කෝපි පානේ වැඩි කියලා පුදුම කියන්නේ මට ආසාවට ගෙදෙට්ට වෙන්නන්න ගත්තා කෝල්ලයක් බලන්නකො සිග්නල් නෑ. ඒ කියන්නේ මේක බලන්න ඕන නම් ෆොටෝ එකකින් බලනවා විනා මෙතෙන්ටම ඇවිල්ලා තමයි බලන්න එන්නේ. වීඩියෝ කෝල් වලින් නම් වෙන්නන්න බැරි. හොඳයි සිග්නල් අඩු. සමහර වෙලාවට සිග්නල් තියෙනවා නමුත් කොහොම කරත් ස්ට්‍රෝංග් නෑ. ටොන් කරලා තිබ්බට කනෙක් වෙන්නේ නැහැ තමයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයා විසින්ම කියලා තියෙනවා. බලන්න ඕන නම් එන්න. ඔන්න එනම් ක්‍රමක්‍රමයෙන් අපි අපේ කූඩාරමත් හෙමින් හෙමින් අකුලනවා. සේරම් ප්ලාස්ටික් බෝතල් අපි ගෙනාපු සියලුම දේවල් අපි මේ බෑග් වල දාලා අරගෙන යනවා. පොඩ්ඩක්වත් ඉරේ යන්නේ නැකෝ. ඔයගොල්ලෝ හැකි සෑම වෙලාවම එහෙම කරන්නේ නැත්තම් හරි නෑ. මේ වගේ තැන් අපි එනකොට ලස්සන තියෙන වගේම ඔයගොල්ලෝ එනකොට ලස්සන තියෙන්න ඕන. ඈ මේ ඇවිල්ලා කොදු රෙපෙයාර් හන්දේ නෑ උඩ කැල්ල ගියා. ඔයගොල්ලෝ තිනවන කොඳු රෙපෙයාර් වලට දනිස් රෙපෙයාර් වලට මොන මොන හදයක් කරන් ඉන්න. මොකද අරන්ගෙන බඩමළු වල සයිස් එක අනුව පොඩි පොඩි අවුල් යන්න පුළුවන්. මොකද හෙන සීතල කපේ නිදාගන්නේ සාමාන්‍යයෙන් විනාඩි ගානක් ඇතුළත අපේ මසල් එක හීට් එක බහැලා ගල් වෙනවා. ඉතින් මේ අර කිව්වා වගේ මේක උනේ. අනිත් කාරණේ මේක මං හිතන්නේ හුඟක් කට්ටිය කියන්නේ නෑ ওই වීඩියෝස් එහෙම කරපු සමහර තැන් තියෙනවා නුපුරුදු කඳු නගින්නෙක් නා රෝප් එකක උවමනාවක් වෙන තැන. විශේෂයෙන් නගිනවටත් වැඩිය බහින අවස්ථාවන් වලදී මේ පොඩි පොඩි අපහසු තැන් තියෙනවා. කීයටවත් අර එන විශ්වාසයෙන් යුතුව බහින්න බෑ. මොකද අපි මේ පැත්තෙන් අඩිපාර එහෙම් පිටින්ම මෙතන සම්පූර්ණ බෑවුමක්. හෝ අපි යන පාර සම්පූර්ණයෙන් කෙලවෙන් ප්‍රවෙන්නේ මේ ලොකු නිකන් ශිකර එක කඳු බෑවුමක් සම්පූර්ණයෙන් සෙට් වෙන තැන් තියෙනවා. ඒ තැන්වලදී විශේෂයෙන්ම කියන්නේ අවදානම නොගෙන යන්න නම් සමහර අවස්ථාවන්වලදී පොඩි කඹ කෑල්ලක උවමනාවක් කඹයක් කියන්නේ පොඩි රෝප්පයක් තියුණා නම් එතන රතේ විශ්වාසය හදාගන්න එහෙම උවමනාව වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් එනකොට ওই දේවල් ගැනත් හිතන්න. මේ ඒක ගොඩක් දීසි වේ ඔයාලගේ ගමනාන්තෙට. හරි එහෙනම් සෙට් එකම පල්ලෙහාට ගමන පටන් ගන්නයි හදන්නේ. ඉතින් නැවත දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපේ සුභේ සුසිත මම ජනක ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. සිග්නේචර් ට්‍රේල් කියලා කියමුනේ. සිග්නේචර් ට්‍රේල්ස් තරම පහත් වෙලා තමයි යන්න ඕනේ. මොකද පිටිපස්සෙන් එන ලොකු ට්‍රැවලින් බෑග් එකත්
අරගෙන අස්සේ රිංගන ටික හමාරු. නමුත් ඒක මාරම අමාරුයි නේ බන්සුබේ, අර දනිස ගාවින් නැවිලා කලවට බර එනවා කියන එක පට්ටම අමාරුයි. ඕ මේ වෙනකොට කකුල් දෙයක් ගන්න දෙයක් නැතුව වෙන තියෙන්නේ. මෙන්න මේ වගේ තැඟලි යනකොට පහත් වෙලා යනවා කියන්නේ කකුල් දෙක හොඳට රිදෙනවා. කොහොමද බෑම් පේනවද? අපි යන පාර මේ තියෙන්නේ, මේ තියෙන සම්පූර්ණ වලක් වැරදිලා හරි චූටි ඉඩවරයකින් මිස්සුණා. අපි තම කකුල මේ වෙනකොට ටිකක් හානියටපත් වෙච්ච කෙනෙක් ඇවිල්ලා මෙතනදී බැලන්ස් එක පොඩ්ඩක් ලොස් වෙනත් තියෙන පේනවද? මගේ කකුල මේ තියෙන සම්පූර්ණයෙන් ඉස්සර යන්න පුළුවන් තැන. එහෙම නැත් හාංගර පල්ලෙය තමයි නැවතේ. ඒකෙන්ද මේක බොහොම පරිස්සමෙන් අර දැල්පිහෙන් කිරි කනවා වගේ වැඩ තමයි. පහළට ගමනක් එච්චර හිතුවතර ලේසි නෑ. මුල් කටු මෙන්න මේ වගේ ඒවා හරියටම දනිස්සට සෙට් වෙලා තියෙන්නේ. බොහොම පරිස්සමෙන් යන්න ඕන. සමහර වෙලාවට ඉස්සරහින් යන කෙනා අල්ලපු අත්ත හයියෙන් ඇවිල්ලා මූණේ ආදිනවා. ඒකෙන්ද මේක එච්චර ලේසි කර්තව්‍යයක් නෙමෙයි. එනට බලන්න ලස්සන සිත අපිට වැඩිය චුට්ටක් කලින් ආවා. කලින්ම කඳුල් ගන්නවා කියලා තීරණය කරපු තැනට බෝතලේ හම්බෙලා. අපි බෝතලේ නැති වෙලා තියෙනවා. බෝතලේ මෙතන වැඩිලා තියෙනවා. සුදේකි බෝතලේ මෙතන. ඇත්තට මේ පේනවාද? සම නෑ හොඳේ. මෙතන ඉඳලා හරියටම පැයක ගමනක් තියෙනවා. ඒගොල්ලෝ මතක තියාගන්න හරිම කැම්පින් පොයින්ට් එකට. මෙතන සමහරවිට ඔයගොල්ලෝ මොරාල් එක නැති කමින් හෝ යම් කිසි වැරදීමකින් ගියේ අපිට උනත් හිතුණා මේක දෝ සමිට් එක කියන එක. නෑ එහෙම නෙමෙයි. තව පෑක ගමනක් නේ මචං. උඩට පෑක් හදින්න තියෙනවා. පෑකට පස්සේ ලස්සන තැනකට යනවා. ඒකෙන්ද අනිවාර්යෙන්ම ඔයාලත් මෙතන මෙතන නවතින්න එපා. කොහොම හරි කරලා අවසාන ඩිංග හරි යන්න. අපි මෙන්න මේ පැත්තට යන්න කියමු. පේනවනේ අපි යන පාර හරියටම බැහැම ගන්නේ. ඕ දැන් තමයි හරියටම අවුහම වැඩිලා කඳු පෙළවල් ටික හරියටම පේන්න පටන් අරන් තියෙනවා. නමුත් තාම අපේ ගෞතම සාම්බුරංගේ ශ්‍රීපාදේ පේන්නේ නැහැ. තාම ඒක විතර නෙවෙයි, සිංගිමලේ කඳු වැටිය නම් පේනවා. අය අර ට්‍රේන් එක එන දිගම උමන් මාර්ගේ ඒකේට අදාළ කඳු වැටිය නම් දිගට පේනවා. උල්කන්දක් විදියට, පොත්කන්දක් විදියට යම් හරි පයලිස්සුවත් ඔවුන් ඉහලේ. ඔයගොල්ලෝ තප්පරයක නවත්තන්න මොකද මාත් අල්ලගෙන යන්න ඕනේ. කොහොම ඉන්න බහිමින් පවතින තනි හෙලක් එරමිනියද පේනවනේ. වැරදිලා හරි සමහර ඒවා තියෙන කටු අල්ලන්නේ. තනි හෙලක් පේනවද? බෑවුම අංශක 80ක් අත තිනේ. මේ හරිය නම් බෑවුම මාරම් බයනකයි. කකුල ලිස්සනවා නිකන් අර වැලි පසක් තියෙන්නේ. ඒකම එතන සම්පූර්ණ බෑවුම. බොහොලාට තුන් දෙනාගේ සපෝට් එක තුන් දෙනාටම ඕන. නැත්නම් යන්න බෑ මේක. කමොන් ගයිස් කමොන්. කලබල වෙන්න එපා. සුබේ බෑග් එක දීපන්. සිංගල් පලයා. තුසිත් උඹට බැලන්ස් නේ. හරි. උඩ ගලක් ගල් පොත්තක් තියෙන සුබේ. ඒකේ ඒකේ පොඩි ගැට්ටක් අල්ල ගැනීම හොඳේ. වැරදි කකුල තිබ්බේ. වැරදි කකුල තිබ්බේ. ගල බැලන්ස් නැද්ද? සුබ වැරදි කකුල තිබ්බේ මචං. ගලේ වාඩිය වල කකුල් දෙක බිමට දාගනි. තුසිත් උඹ පොඩ්ඩක් පසර යන්න. මොකද මුල් ඉස්සන්න පටන් ගත්තොත් එහෙම උඹත් එක්ක යන්න. පසර යන්න මේ අන්තිම ගල. හරි. ඉතින් පස්සේ පල්ලන. අනේ අන්නේ එකට කොල් දෙන්න. රයිට් වෙරි ගුඩ්. ඔව් හරි. සමා වෙන්න. පෙන්නන්න නම් බැරි වුණා. ඔයාලට පේනවද මෙන්න මේ බෑවුම? මේක කිසි ලෙසකින් එන්න අමාරුයි. මොකද පේනවද මේ සපත්තු වැඩි වලට? මෙතන සාමාන්‍යයෙන් අර මේ මොකද්ද මේ වැලි හලන මේ වෙහකින් වැලි හලල වගේ ඩස්ට් එක විතරයි තියෙන්නේ. කකුලට කොහෙත්ම ග්‍රිප් එකක් නැහැ. ඔයාලට චුට්ටක් පේනවනම් පේනවා. ඒක උඩ කඹ කැල්ලකුත් තියෙනවා. අපි කඹෙත් නැතුව ආවේ. ඒකෙන්ද සම්පූර්ණයෙන් මේක නිකන් ලිස්ස 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 වගේ ආවේ. කොහමරි පල්ලෙහාට බහගත්තා.
අවුලක් නෑ කොහමරි අඩේ ඒකත් ගොඩ. ඉස්සරහට ටිකක් අමාරුව අඩුවේ කියලා හිතන මොකද අපි අමාරු හරියම බැහැගෙන බැහැගෙන ආවා. ගන්න දෙයක් නෑ. සතෙක් වගේ හංගපත දූවිලි නාලේ ඉන්නේ. යන් හෙමින් ඉස්සරහට. මට අවශ්‍යතාවය තියෙන්නේ මේකේ ෆුල් එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙන්න. මොකද හුඟක් වෙලාවට මේ තැන්වල කට්ටිය වීඩියෝ කරනවට වැඩිය තමන්ගේ උපකරණවල ආරක්ෂාව වගේ දේවල් තමයි බලන්නේ. නමුත් මට අවශ්‍යතාවය තියෙනවා මේ ගමනේ බැරෑරුම් කර්ම දැනගෙන ඔයගොල්ලෝ ආවත් හොඳයි කියන අදහස දෙන්න. ඒකින්ද මම හැම වෙලාවෙම ට්‍රයි කරන්නේ බැස්මෙදි වුණත් මේක රෙකෝඩ් පාරක් දාලා දෙන්න. හරි යන් ඉස්සරහට අමාරු තැනක් තියෙනවා විශේෂ තැනක් දිනුනොත් මම අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක එකතු වෙනවා. ආයිබෝ. පෙර පරිදිම ආයි පොඩ්ඩක්. ශීඝ්‍ර බෑවුම. යා. හරි මට පුළුවන් මචං. ඔව් හරි කලබල නැතුව හෙමින් යම. අවසාන ටික. නෑ අපි මේ සිග්නිෆිකන්ට් පොයින්ට් එක ඇලකඳුර. එතනින් තමයි වතුර චොට්ටක් බොන්න දෙන්නේ. අපේ තුසිත බොහෝ වෙලාවට අපේ බොන වතුර රෑෂන් කරලා තියෙන සත පහකට දෙන්නේ නෑ බා. මැරෙන්න යනවා දෙන්නේ නෑනේ වතුර ටිකක් බලන්න. ආ? එතකන් දෙන්නේ නැද්ද වතුර? ඇයි බා? මිනිසෙගේ මූලික අවශ්‍යතාව ඔය විදිහට කපහැරලා තියෙන්නේ. කැම්පේකර සුදුසු ඒරියා එකක් දිය කඳුර පහු වෙච්ච ගමන් අර අපිට හම්බුනේ ඒරියා එකක් පොඩ්ඩක් පහු කරමින් පවතින්නේ යමු මිස්රාට. කොන්න අපි දිය කඳුරට ආවා. යාළුවෝ ටික ආවෙක්ද? මතර කොන්න අපි ආවෙක් කියන්නේ පින්තූර නැගෙන බැරි ඇදුවාවේ. ඉතින් කොහොමෙන් හරි මේ වෙනකොට ලොකු දුරක් අපි කවර් කරා. මෙතනදී ඇත්තම ඇත්ත කියන්න ඇත්තම ඇත්ත තමයි මේ හරියට එනකොට අපි සම්පූර්ණ මග ගෙවාගෙන ඇත්තම කතන්දරේ අර අපි ටිකක් නුපුරුදු කඳුනකින්නන් හින්දා ඔයගොල්ලෝ බහුතරයක් වගේ ලොකු හැක් එකක් තිබුණා. අපි ඔයගොල්ලෝ මතක ඇති මේ ඒරියා එකට ආවා. හැබැයි මෙතෙන්ට ආවහම ඔයගලන්ට මම පෙන්නන්නම් මේකේ මෙතන ඉඳලා මොන මහන්සියක්ද ගන්න ඕන කියලා. මෙන්න මේ පේන ගිරි ශිඛරයට නැක ගන්න. මෙන්න මේ ගිරි මුදුනට නැක ගන්න. ඔතන තා චුට්ටක් එහාට ගියාම තමයි හරිම ශිඛරය. මෙති හරිම ශිඛරය තියෙන්නේ. ඉතින් අපිට නේබන්තසිත් අපේ හිතේ තියෙන හයිය විතරයි ඉතුරුනේ. වතුර ටිකයි මෙතන ඉඳලා බලපන්කෝ. තියෙන උස මෙතෙන්ට එනකොට අපි ගොඩක් හැක්කලා හිටියේ. හැබැයි අපිට හිතේ තිබුණ හයිය විතරයි තිබුණේ. පෑ 8 නෙමේ 10 නෙමේ 100ක් ගියත් මේක අද ඉවර කරනවාමයි කියන ආකල්පය විතරයි තියෙන්නේ. සමහර වෙලාවට මට හිතෙනවා මේක මගේ පෞද්ගලික හිතුවිල්ල. මට හිතෙනවා මේ වගේ ගමනක් ඔයගොල්ලෝ දැක්කහම හිතන්න පුළුවන් එක්ක මුන්ට විස්සු එක්ක මුන්ට වැඩ නැද්ද. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ ගමනක තුසිත මම විශ්වාස කරන මචං මේ එන මොරාල් එක බං අපිට ජීවිතේ කොයි හරි ඕන වෙනවා. සමහර වෙලාවට අපි බින්දුවටම වැටිච්ච වෙලාවක අල්ලගෙන යන්න එක්තරා විදිහකට මේක මේ අභියෝගය අල්ලගෙන යන්න මොනතරම් වැටුණත් එක්තරා විදිහකට මේක ජීවිතේටම ಉಪಯೋಗී වෙන තැනක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි තව විවිධ හිතුවිලි තියෙන මම තනියෙන් මේ යනකොට හිතෙච්ච දෙයක්. උඹ ආව නේද? ඒ කියන්නේ අපි බෑග් ටික අරු තනියෙන් තියලා අපි දෙන්න ගියා හරි තැනක් හොයාගන්න. ඊට පස්සේ ආපහු අපි දෙන්න ආයි පල්ලම් බැහැලා ආවා මුව ගන්න ඕන හින්දා. ඊට පස්සේ ආපහු අපි දෙන්න පල්ලෙහා බැහැලා ආවා මෙයාගේ බෑග් ටික අරගෙන යන්න. ආපහු යන වෙලාවේ මට කකුල ක්‍රෑම්ප් වුණා. ඒ වෙලාවේ මේ දෙන්නත් මම හොදාකටම දන්න හොඳටම මහන්සි මේ දෙන්න උඩට ගියා. උඩට ගිහිල්ලා මම එන ගමන් මම තනියෙන් හිටපු තමයි දේ තමයි මට මං විතරයි ඉන්නේ කියලා. හරි. හැබැයි යම් මොහොතක තුසිත ආයි කැරකිලා එනවා. ඒක නිකන් එක්තරා විදියකට මුන් දෙන්න හොඳම යාළුව වෙන්න නිකන් ඔප්පු කරා වගේ නේද. ඒ කියන්නේ මොන තරම් මුන්ට අමාරු නැත් මුන් ආයි දෙපාරක් හිතුවේ නැහැ මං වෙනුවෙන් හැරිලා ඉන්න. විනාඩි පහක් හුස්ම ගන්න නැති ආයෙ නැති. සමහර වෙලාවට මේ දේවල් ජීවිතේ යනකොට හොඳ පාඩම් අපේ ශක්තිමත් බව නේ බා. අපේ ශක්තිමත් බව වෙන්නන්න හොඳ පාඩම් මේවා. මේ ටිකන අනිත් පැත්ත හැරි හැරි බැස්සේ අර
කවුලට ග්‍රිප්පයක් නෑ සම්පූර්ණ ලොකු බෑවුම දල බෑවුම මතන මෙන්න මෙතනින් ඒ දල බෑවුම ඉවර වෙනවා ඒකින්ද අවසාන හරි හිදි හරි පින්තූරයක් ගහගන්නුනේ පින්තූරයක් නම් ගහන්න බෑ වීඩියෝ එකක් ඔන් කරන්න බෑ මොකද බඩමලුත් අල්ලගෙන පල්ලිහාට ලිස්සනවා සමහර වෙලාවට පස්සේ නැත ඇදිර ගිය වෙලාවල් තිබුණා හරි ඔහොම යන් ඉස්සරහට කවුම් බලන්න ඕන් ඔයාලගේ රහස් කියන්න අවශ්‍ය නම් නියම තැනක් තියෙනවා බෙන්නේ ඇත්ත මං කිව්ව බම් මේ රහසක් එහෙම කියන්න ඕන නම් නියම පොට්ටයක් කියලා හැවිල්ලා කියලා ඕම් බටකලාවට ආවහම ඕ ඈ ආරි ආරි මේ බටකලාවට ආවහම view එක පේන විදිය අර ගොල්ලෝ මට ඉක්මනට එන්නලු ඒ උනාට පොඩ්ඩක් විතර කකුල් ඉතින් විශේෂයෙන්ම දැන් අර පල්ලෙහා පැත්තේ බලනින්න සපත්තුවට මාපටැංගිලි හිර වෙලා තද වෙලා තද වෙලා තද වෙලා නියපොත්ත තිබුණා ඒ ගාම ගොඩක් සැරයි ලිස්සනවා වැලිනේ තියෙන්නේ යන් අහන කෙටි ආහාරයක් සඳහා පළවෙනි කඳුළු භූමියේ නැවතුණා බිස්කට් මේක බෙදාගෙන දෙනවා මේ ඒවා භාවිතා කරනවා බුදුන් මේ සමහර තැන්වල අර පොඩි කාලේ පුවක්කොළ බෝට්ටු පදින්නේ ඒ වගේ තාව දූලි නාවල ඉන්නේ හන්දේ ඉනපඩ මේ කන හම්බානක බඩගින්න සම්පූර්ණ අර මානං කැලේ පහු කරමින් ඉන්නේ මේ තුසිත නම් වැටුණා අතත් තුසිත වලුණා අවුල නැහැ ලොකු තුවාල නැහැ පොඩි තීරින් පාරක් ආවේ අපි හැමින්ගෙන් මේ ටික බහින්න දේවාලි ගාවට ගියාම කමු බඩගිනි හොඳටම මාර මාංශි ඔන්න අපි දේවාලි ගාවට හෙමින් හෙමින් බැස්සා පුංචි වතුර පාරක් තියෙන නොසිඳෙන ඒකෙන් මම ඇත්තටම බිව නැහැ මූණකට ටිකක් පොත ගත්තා මට බොන්න තරම් ෂුවර් එකක් නැති හින්දා මොකද තා ලොකු දුරක් මම යන්න ඕන ගමනාන්තය වෙනකන් ඉතින් ගොඩක් ස්තුතියි වේයාමුදුරනේ අපිට වරන් දීලා කඳ නැගලා පරිස්සමට බහින්න අවස්ථාව දුන්නට අපි එහෙනම් ටිකක් එන්න පල්ලෙහාට යමු පල්ලෙහන් චූටි විවේකයක් අරගෙන අපි ආපහු රේල් මග ගිහිල්ලා දුම්රිය ස්ථානෙට ගමන් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ හරි දිනන චුට්ට ඉස්සරහින් යනවා මට වැඩි අපි යමු හෙමින් හෙමින් ගමනේ මූලික අවසන් අධියර අවසන් අධියරේ හෙමින් හෙමින් කකුල් වලට පොල් පිටි බැඳගෙන කට්ටිය හෙමින් හෙමින් පල්ලෙහාට බහින ආකාරය ඔබට දිස් වෙන්නේ මම දුවලා දුවලා ආවා මොකද කෙටි අඩි තිබ්බහම මෙන්න මෙයාලා එනවා වගේ මට එයක් අමාරුයි මම ඉක්මනට වේගෙන් වේගෙන් බහලා ආවා එනවා ඒක සේෆ්ටි අඩි තාරිකයි come on guys ආජිත්යි මතනත් චූටි වතුර පාරක් තියෙන මූණකට වැඩ ගන්නවා කියලා ඒක සරීල් 5 කිලෝමීටර් කම අර තියෙන්නේ එනට මචන් මේ ටයිම් එක ගන්න අවුව වැඩි ඇති ඒක අපි විනාඩි 5 කර ඉස්සල්ලා මූණකට ආපහු හොදලා යන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට අපි හිතනවා අපිට 12 මාරු විතර ට්‍රේන් එක අල්ලගන්න හැකියාව ලැබෙයි කියලා ඔව් හරි එහෙනම් මම ආයි හම්බෙන්න ඔමු චුට්ට රැඳිලා ඉන්න මන්න අපි එහෙනම් ආපහු බ්‍රේක් ටෙස්ටන් දුම්බිය නැතුම්පල දක්වා රේල් හයික් එක කිලෝමීටර් කම ගමන් ආරම්භ කරා අපි උදේ 7:39ට විතර පල්ලෙහාට බහින්න පටන් ගත්තේ ඉන් අනතුරුව දැන් වෙලාව 11:29යි ඔව් 39 වගේ මට වැදුනේ මචං 8 හරි අපි හිතමු 8යි කියලා මට මතක 39 වගේ හරි කොහොම හරි අතරමැද වෙලාවක් කියන්නකෝ දැන් වෙලාව 11:29යි 11:29 කියන්නේ එතකොට අපි තමයි 8:39 කියලා ලේසි ඉන්නේ 9 කොටසක් හතරකට ආසන්න ප්‍රමාණයකින් මෙතන දේවාලි පල්ලෙහාට එනකන් අපිට බහගන්න පුළුවන් වුණා. ඒ වගේම මම හිතන්නේ මේ රේල් ලයික් එක වෙන හිනාරි 20ක් පෑවා දෙකට දැන් පොඩ්ඩක් හැප් වෙලා තියෙන හින්දා පෑවා ගමනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෑ හතරම හාරක් අතරත නුපුරුදු කෙනෙකුට ඒතරම් වෘත්තිමය සඳුනගින්නේ නොවුණා. යෑමේ හැම හැකියාවක් තියෙනවා. ඒ අනුව ඒගොල්ලෝ හදිසියේ
මේකට ආවත් එහෙම ටයිම් ඇඩ්ජස් කරගන්න ඔයගොල්ලොන්ගේ. එතකොට ලේසි ගමන් බිමන් මේ වෙන්න. මං හිතන්නේ දුම්රිය කාලසටහනන් ඔයගොල්ලොන්ට දැනට කියන එක තේරුමක් වෙන්නේ නැහැ. මොකද තාවකාලිකව දුම්රිය කාලසටහන් විවිධ අවස්ථාවන්ද වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොටත් අද දවස වෙනකොටත් වෙනස් වෙච්ච දුම්රිය කාලසටහනක් තමයි තියෙන්නේ සාමාන්‍යයකට වඩා. ඉතින් එන දවසට පොඩ්ඩක් චෙක් කරලා මෙන්න. දැන් අපි ඉතින් ඕන තරම් ඇප්ලිකේෂන් තියෙනනේ අර අපේ RDMS ගෲප් එකේ එහෙම නිතර අප්ඩේට් වෙනවා. ඒකෙන් එහෙම තොරතුරු ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන්. මම ගත්ත තොරතුරු ඒකෙන්. ඉතින් ඔන ප්‍රොමෝෂන් එකකුත් දුන්නා RDMS එකට හොඳේ. මේ ඉතින් ඔහොම යන්. මොකද කෝච්චි ගමන තමයි මට මම දන්න තරම ලස්සනම. ඒකත් ඉඳගන්න ලෑස්ති වෙලා ඉන්න. අන්න එහෙනම් අපේ රසවත් දාර්ශනිකයෙකු සෙට් වෙනවා. ඉතින් තියෙනවා කාලන්න එන්න මුලකට හොද ගත්තා පිළිවරකට. දැන් පොඩ්ඩ ලෑස්ති වෙන්න ඕන අපහු පාර මිනිස්සු ගහලා එළවන්න ඇති මට්ටමට යන්න. හරි කාල ගන්නම් ඈ. එහෙනම් අපි කෝච්චි එනකම් මග බලාගෙන ඉන්නේ නගින්න. තුසිත් සුබේ සෙට් එක හැක් ගමන බිම කළා. දැන් ඔන්න පාටින් අපිට කෝච්චිය විනාඩි 10ක් පරක් වෙනකෝ. සාමාන්‍යයෙන් 12:40ද කෝච්චිය 12:45නේ. 12:45ට තියෙන ට්‍රේන් එක විනාඩි 10ක් පරක් වෙනවා කියලා තියෙනවා. එක විතර වෙනවා කියලා තියෙන්නේ. දැනටම 1:58 වෙලා. ඉතින් තව විනාඩි 2ක් ඇතුළත වගේ ට්‍රේන් එක ගේවි. ඉතින් අපි ට්‍රේන් එකට නැගලා මේ ලස්සන දුම්රිය මාර්කට් නරඹ වෙනම යමු. ට්‍රේන් එක එනවා. රයිට් අපි එහෙනම් ගොඩ වෙනවා ට්‍රේන් එකට.